මෝනිින් ටවලස් අපි යනවා අද නුවරේලි අපේ අලුත්ම සෙක්මන්ට එක යමුදරවුමක් එකේ පළවෙනි ට්‍රිප් එක හොකුල දන්නවති ගිය සති අපි ගිවව එකක් තුන්න අපිත් එක ට්‍රිප් එක ගැන යන්න කැමති කටියට අපිත් එක එකතු වෙන්න කියලා ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා අපේ ඉන්ස්ටාග්‍රෑම් එකට ගොඩක් කට්ටිය අපේ channel එක subscribe කරලා තිබුණා අපි වින කෙනෙක් තේරුවා randomly තමයි වින කෙනෙක් තේරුවේ තේරුනේ මෙන්න මෙයා දිසා ඒ වගේම දිසාගේ යාළුවා ශෝභා ඊට පස්සේ මෙන්න මෙයාවත් කතා කරගත්තා මොකද නැත්තම් හරි නෑ ට්‍රිප් එක දැන් අපි අවිසාවෙල්ලේ ඉන්නේ ඔව් අවිසාවෙල්ල හරි පොඩ්ඩක් නැවතුම මේ කැඳ එකක් බොන්න උදේ පාන්දර දිසාට බඩගිනි කියලා මේ එහෙනම් අපි ගිහලා බලමු අම්ම දෙක කරන්දුන පොඩි ළමයි දෙන්න අපේ අපි දවස් දෙකක් ඉන්නවා මේ අද රෑයි හෙට රෑ බෙඩ්රූම් එක එහෙම තියෙනවා මෙන්න බාත්රූම් එක මේක අපේ යාළුවෝ දෙන්නටයි සමීරටයි ඒ වගේම ඩයිනින් ඒරියා එකක් තියෙනවා කිචන් එක අපිට හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේ කැමර එකක් හදාගෙන දැන් තනියෙන් කරන වීඩියෝ එක. ඔව් අපි තනියෙන් වීඩියෝ එක කරලා මේ කැමර එකක් හදාගන්න කියලා බැලුවේ. මොකද මේ ඔස්සේ තියෙන හින්දා ඉතින් කැමරට උයන්න පුළුවන් කන්න බෑ. ඒ කාලා නැගින්න දෙන්න. කාලා ඊට වගේ නැගෙන අපි දෙමු අර දෙන්න නම්. ඉතින් ටවුන් එක පැත්තට යන්න ඕනේ මේ එලවන්න හරියට. අපි හතර දෙකකින් දැන් ටින් ගන්න ගේනවා තවස්සේ. ඉතින් මේක තියෙන්නේ ග්‍රෙගරි වගේ ඉස්සරහා මා ලස්සනයි view එක. මොනවාද කන්නේ අද රැයට? හරි මොයි සස්රි කතුයි බදුයි. හරි කුයි. හරි ඕකේ. සිගරේ මාසෙ බදුවේ ගම ඔක්කො අපි පොලේ යනවා බඩු ගන්න මේ රෑට ගන්න මේ මොනවද දැන් අද ගන්න සිගරේ මාසෙ ටිකෙන් භාගයක් ඒකට දාලා ඇව්වා. ඉතින් ටික අපි අරගෙන යනවා.
ඒ ්‍රිවිිල්ලකන් නැති වුණ හසුනවාඩ අන්න තිස්පනෙක්මට සැන්ට රෑකෑමටික්ක ය විතර අයම විතර වර්ගෙන ච මම ඉරුවා ඔය අය උයලා බත්කල ඇතුව කාල පිලි කරලා යන බයිසිකල් රයිඩ්ඩේට එමත් තියෙන මේ බයිසිකල් ඒ ගොහෙන් යන්න ඇවිදන මෝ ප්‍රශ්න මන ඉට තාක්සාක්. බයිසිකල් වල් මේ මෙතරින් ඇතුළට එන ටිකට් ගන්න ඕනේ රුපියල් 50යි ටිකට් එක. බයිසිකල් පොඩි ළමයින්ට 20යි. පොඩි ටිකට් බාග ටිකට් දෙකුයි මේ අපි දෙන්නට 50යි ටිකට් දෙකුයි ගත්තා. බයික් වලට ගියක් ඇයිද නැහැ බලමු ගිහිල්ලා වටේ. දැන් ඇවිත්තර තමයි මේක මට්ටියක් යන්න බෑ මේ සීතලේ. ඔව් මේ ඇවිද ගන්න බැරුව ඉන්නේ. මොකද කරන්නේ කියලා බලමු ගිහිල්ලා බලමු. මේ ප්‍රීතියෝ තමයි. අපි උදේ මා මේ සන්රයිස් පිස්සුවත් තියෙනවා ඉතින් ඒක ටයිම් ලැප් එකක් දාගන්න. ඇත්තම ගොත් සන්රයිස් එකේ මෙන්න මේ පැත්තේ. ඉර උදා වෙන්නේ මේ පැත්තෙන්. මේක තමයි අපි නැවතිලා ඉඳපු තැන. ඉතින් මේ පැත්තෙන් ඉර උදා වෙනවා. හැබැයි මුලින්ම එළිය වැටෙන්නේ මේ පැත්තක. ඒක තමයි විශේෂත්වය මාර ලස්සනයි. ඉතින් අද පොයි දවසේ කට්ටිය මං හිතන්නේ සමහර අය නිවාඩු. ඒ වුණාට මෙතන තියෙන ඇක්ටිවිටිස් ටික නම් මං හිතන්නේ අද තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. අපේ යාළුවත් ඉන්නව විතර. ඉතින් අපි ඊරෑ අර කිව්වා වගේ බතුයි චිකනෝ පරිප්පුයි තමයි කෑවේ. මා රසයි. මෙතන මේ අපි නැවතිලා ඉන්න තැන චෙක් කෙනෙක් ඉන්නවා. එයාට කෑම ගෑ දුන්නා මේ හදලා දෙනවා. අද මුලින්ම යනවා සඳ තැන්නට යනවා. සඳ තැන්න ගිහිල්ලා සෆාරි ජීප් එකකින් යනවා අපි උඩ කන්ද උඩට. ඊට පස්සේ අපි අඹේවිල ෆාම් එක බලන්න යන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ ලව ස්ලිප් එක බලන්න යන ඉන්න. ඉතින් බලමු අද වෙලාවත් එක්ක ටික කොහමරි කරගන්නවා. ඔව්. සමහ මේ මොකද දවස් තුනකට විතර කලින් මේ ටිකක් ලැස්ස කිව්වා සරින් සර. ඉතින් ඊයේ ඇස්සේ නැහැ. බලමු අද වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරා. ඒක තමයි. ඉතින් එහෙනම් ගිහිල්ලා බලමු. ඒකයි දැන් උදේට කැම ලෑස්ති කරනවා. මේ බලමු කට්ටිය ලෑස්ති වෙනවද මොකද කරන්නේ කියලා. Good morning. Choba. Ah, wait, wait, no. Choba. Choba. Samir, Samir, Samir. Samir, Samir, Samir. Samir, Samir, Samir. And again. Samir, good morning. පාඩම් කරන උදේම තාමස් කරේ නේ.
මට සිරි ලස්සන වේ. අද වනාට මොකද? අද ඒවගේ මේ මේ මෙයා මතක් ගන්න ඕනේ මේ සමීර මෙයා දැන් ඊයේ ඉඳන් කැමරාවට මුණ දුන්නේ මේ හැංගිලා දැන් අද අද උදේ ඉඳන් අල්ලගත්ත වැඩේට ඉතින් මේ ඉන්නේ සමීර ඊටපස්සේ ඉන්නවා කට්ටිය good morning hi good morning hi good morning අපි good morning කිව්වා නේ අපිට good morning කිව්වා මේ වා කොහෙද මඩ මෑන් නිකන් මා නිව්සීලන්ත යනවා නිව්සීලන්ත යනවා නිව්සීලන්ත ෆාම් එක බලන්න වැඩක් මේ සමීර ඉදල් දින නුවරලි බීච් එකක් තියනවා කියලා මේ සමීර මේ ටී-ෂර්ට් විතර ඇඳන් ඇවිල්ලා තියෙනවා. දැන් ජර්සි මුකුත් නැහැ, කිසිම දෙයක් නැහැ, ෂෝටයි ටී-ෂර්ට් එක. ට්‍රින්කෝ යන්න ඇවිල්ලා තියෙනවා මේ සමීර. ට්‍රින්කෝ යනවා කියලා හිතාගෙන. අපි දැන් ඉන්නේ සඳ තැන්නේ කාපාක් එකේ. ඉතින් මෙන්න මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා නිල ගණන් ගහලා. දේශීය වැඩිහිටි 50යි, දේශීය ළමා 20යි. ඊට පස්සේ ෆොරිනර්ස්ලා ඇඩල් 400යි, චිල්ඩ්‍රන් නම් 200යි. ඒ වගේම ජීප් එකේ ගාන 2000යි. ඉතින් මෙතන ගණන් වෙනස් වීම මොකුත් සිදු වෙන්නේ නැහැ. මොකද මෙතන ගණන් ගහලා තියෙන ඉඳ එන්න ආයි බලා ගන්න. වලිය පිරිකල් පොත්ත කියලා. අද නම් අපිට තොටුපළ කන්ද බලා ගන්න විදියක් නැහැ. අපි මෙතනින් පෙන්වන්න හේතුව තමයි අපි view point එකට ගියාම මේ ඉතරෙන් පේන්නේ හත්කල කන්ද. හත්කල. ඔව්. මේ පේන්නේ අපිට හත්කල කන්ද. හත්කල කන්දට වැහෙනවා. ඒකින් තමයි මෙතනින් පෙන්න්නේ. සීතාහෙලිය කෘෂි තාක්ෂණ උද්‍යානයේ ඉතින් මෙතන මේ තියෙනවා එක එක විදිහ එළවලු වගා කරලා නිකන් ආදර්ශ බොයිපලක් වගේ හොඳ එළවලු ගන්නත් පුළුවන්. ඉතින් සඳ තැන්න ගිහිල්ලා එනකොට බලාගෙන ඉන්න පුළුවන් තැනක් ගොඩක් කට්ටිය පැලා අරන් යනවා. ඒ වගේම අර සඳ තැන්නෙත් මම හිතන්නේ මේ අර්තාපල් බීජ නේ අර්තාපල් බීජ මේ වගා ගන්න තැනක්. ඉතින් එතන සෆාරි ජීප් එකෙන් යනකොට බහින්න දෙන්නේ නැහැ මගදී. අර view point එකේ විතරයි බහින්න දෙන්නේ. මොකද sensitive area එකක් විදිහට තමයි ඒවා නම් කරලා තියෙන්නේ. සමහරවිට ඔයගොල්ලන් කියාර නිකන් බලන්න දෙයක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන් නේ. ඒ වුණාට ඉතින් එතනට ගියාම අර
අමුතු ෆීල් එකක් එනවා මොකද අර වටේම තියෙන අර කඳු ටිකයි ඒ ටිකයි අනික මේ මෙහෙ අර නුවරඑළිය වාතය හරි පිරිසිදුයි ඉතින් අපිට හොඳ අර බර ඔක්සිජන් එකක් අපිට හම්බ වෙනවා ලොකු වෙනසක් තේරෙනවා මේ කොළඹ ඉඳලා මෙහෙ ඇවිල්ලා හුස්ම ගන්නකොට ඉතින් හරි වටනවා ඉතින් ඒවා ආරක්ෂා කරන්න ඕනේ ඉතින් තමයි ඔව් ඒකයි ඒක ජීප් දාලා තිනේ දැන් තමයි සමහර වෙලේදී නෑ මේක පයින් යන්න පුළුවන් නේ කියලා අර අපි බලමු දැන් ඊළඟට යන තැන පොඩ්ඩක් ප්ලෑන් කරන්නත් ඕනේ ප්ලෑන් එක වෙනස් කරා අපි යන්න හිටියේ අම්බේ වෙලා ෆාම් එක බලන්න මේ හැබැයි දැන් පිදුරු තලාගල යන්න තීරණය කරා මොකද අපිට අතන සෆාරි ජීප් එකේ අයිය කරෙක් කිව්වා පිදුරු තලාගල දැන් ඕපන් කරලා තින්නේ කට්ටිය යන්න පුළුවන් බලන්න මොකද 21 වෙනිදා සිද්ධියෙන් පස්සේ පිදුරු තලාගල වහලා තිබ්බා සංචාරකයන්ට යන්න දුන්නේ ඉතින් දැන් දවස් දෙකකට කලින් තමයි ඕපන් කරලා තින්නේ ඉතින් අපි තීරණය කරා යන්න කියලා මොකද අපේ ඩිසයි සහ ෂෝබයි දෙන්නම ගිහිල්ලා නැහැ කියලාත් කිව්වා ඉතින් අපි දෙන්නත් යන පළවෙනි පාර හරි ටිකට් ගන්නත් ඕනිලු අපි ඒ ගමන් මේ පාර ගැනත් ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම් මොකද වාහන වලට යන්න පුළුවන් කියලා කිව්ව උඩට වෙනකම්ම අපි කවුරු කිහිල්ල නැහැ පළවෙනි පාර යන්නේ ගිල බලමු ඉතින් ඒ වගේ අධි ආරක්ෂිත කලාපයක් ඉතින් මෙතන ගොඩක් සාමීකයා ඉන්නවා අවශ්‍ය ඉතින් අර පැත්තේ හැබැයි මේ වතුර නම් නැහැ වගේ